මංකිව රාරන්නිවල් මෙව කල තියෙනවා, රිට්‍රීට් කල තියෙනවා, තව බුරුම ගිල්ල රිට්‍රීට්ස් කල තියෙනවා, කටින පින්කම්ද පන්සල් හදල තියෙනවා, සතර පොඩ් සිල් ගන්න ඔය වගේ තිබ්බ ගොඩක්. හැබැයි මන් දන්නවා මන් පස්සේ බැලුවා මොකද මේක වුණේ ඒගොල්ලන්ට කියලා. ඒගොල්ලන් මේ කයෙන් නිදහස් වෙලා යහමින් සමාධියකින්වත් ප්‍රඥාවෙන්වත් එහෙම ප්‍රැක්ටිස් එකක් වෙලා නැහැ. කොච්චර ඒවා කරාට ගෙවල් දොරවල් ආරණ්‍ය මට හිතෙනවා ආරණ්‍ය පන්සල් වුණත් කාම ලෝකෙට බරව කොහොමදත් ගත කරලා තියෙනවා. එතකොට ඇලිලා තිනවා ගැටිලා තිනවා ඇල්ලලා තිනවා ගැටිලා තිනවා. එහෙම නිදහස් වෙච්ච කර්ම රැස් කරලා තිනවා මදි. එතකොට අනිවාර්යයෙන්ම ඒගොල්ලන් අර වගේ ඉතින් හිර වෙච්ච ලෝකයක්. හිර වෙනවා කියන්නේ පින්වතුනි එතන මොකද්ද මේ ට්‍රාන්සිට් ලවුන්ජ් එකක් වගේ. අපි ට්‍රාන්සිට් ලවුන්ජ් එකක පය දෙක තුනක් ඉන්න අමාරුවෙන් ඉන්නේ. කොච්චර කාලයක්ද ඔහොම ඉඳ වෙන්නේ පින්වතුනි? කොච්චර කාලයක්ද? ඒකයි කන කැස්පෑ වියසිදුරෙන් ඒ විඥානය කායි මේ මනුෂ්‍යාත්මේ විඥානයක් ලැබෙන්නේ කොච්චර දුර්ලභද කියන එක. ඉතින් මේ මැරෙන කට්ටිය දැන් ඔහොම දකින්න නාකි වෙලා ඉන්නකොට ඒක අපි දකින්නකොට අපි දකින්න ඕනේ ඊට ඉස්සෙල්ලා. ඒක ඒකයි අඩුම ගානේ සෝවන්වත් වෙන්න ඕනේ කියලා තමයි අතර දහමේ අනුව තියෙන්නේ. ඉතින් අඩුම ගානේ අපේ ඒකයි භාවනාව නමට කරන්න අරකයි. අපිට පුළුවන් ඡන්දේ දාන්න තව වෙන කොයි හරි ගිහිල්ලා අපේ කර්ම අපිව බලා ගන්නවා පින්වතුනි. අපිව අපි පෙර පින්පව් කරන අපේ යුතුයකම් තියෙනවා සමාජයට කරන්න. ඒව අපි කරන්න පුළුවන්. ඒක තව කල් තියෙනවා. අපි ඊට ඉස්සෙල්ලා මැරිලා යන්නත් පුළුවන්. දැන් මම මෙහෙට වඩින්න ඉස්සෙල්ලා ඇත්තටම මම කිව්වද ඒක මන් දන්නේ නැහැ. දැන් අද වඩින්න ඉස්සෙල්ලා නුවරින්දන් මම උදේ පාන්දර ඕම දෙකට එහෙම මේ භාවනාව දෙකට තුන වෙනකොට ආවා. ඒ තැනට ඒ තුනේ භාවනාව චුට්ටක් දීලා පෑන් ඊට පස්සේ ඔහම නුවරින් ඔහම වැඩි. හැබැයි ඒ ඉඳගත් වාහනේ ෂනේ මොකක් හරි හේතුවට පටන් ගත්තත් එක්කම මේ මොනවාද මේ මොකක්ද එකට මෙවුණා. ඒ කියන්නේ වැඩ කරන්නේ නැතුව ගියා. ඉතින් මේගොල්ලන් අර දැන ටර්න් එකට මෙවා කරන හින්දා තවත් එකෙනෙක් ඇවිල්ලා පව් කියලා තිදෙනවා. ඒ දන්නේ මිනිස්සු දඟලන හැටි. දැන් ටර්න් එක නැති වෙනවා අනිත් එක්කෙනා එන්නේ. ඉතින් මට ඒක නම් දුක හිතෙනවා. ඇත්ත කියනවා නම් අර අයිතිකාරය හරි කවුරු වෙන්න ඇති තල්ලුවක් දෙන්න කියලා මෙයා මේක අදගෙන මේවා කරලා අර තල්ලුවක් දීලා මේක පණ ගන්නන්න බැල. මොකද මිනිස්සු බහැලා යනවනේ. මට ඇත්තටම දුකක් එනවා. අපේ රටේ මොනවද දන්නේ නැහැ තත්ත්වය. සෝම දඟලීමක් තියෙනවා. මේ මොකද්ද ලොකු දඟලීමක් තියෙනවා. ජීවත් වෙන්නත් ඇති. ඉතින් කොහොම හරි පින්වතුනි අද මම ඒකට කරනවා. මම ආවෙත් ඒකයි මේ ගමනට. අපිට දෙන්න පුළුවන් දෙයක් මේ මොකක් හරි දෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් මේ දේශයට පරම්පරාවලින් මේ ශාසනය ආරක්ෂා කරන් ආපු මේ කළු හැම තින සිංහල මිනිස්සු සෙන්කඩකල පුරවරේත් එදා ශාසනය ආරක්ෂා කරපු ඒ උත්තම මිනිස්සුන්ට අනිවාර්යෙන්ම මේ රට බලා ගන්නවා පින්වතුනි. මම ඒවා කියන්න ඕනේ පින්වතුනි. මේ ආරක්ෂා කරනවා මේ රට. මොකද මේ සද්ධර්මයේ මේ ධර්මයේ තියෙන හින්දා මේ ලෝකේ තියෙන ඉහළ තලවලින් ඉතින් ඒවා බයවෙන්ට දෙයක් නෙමෙයි. මොන මොන දේ ආවත් කොහොම හරි අර එදා ජූතක බමුණා එදා පාර වැරදිලා රජ මැදුරටම ගියා වගේ මේ මොන මොන කුමන්ත්‍රණ යක්කු කරත් තව දෙවිවරුන්ගේ පිරිසුදු ඉෂිවරුන්ගේ මුනිවරුන්ගේ පෙරම්පුරණ උතුමන් වහන්සේලාගේ යම් කුමන්ත්‍රණක් තියෙනවා පින්වතුනි. ඒකින්දා ඒවා පිරිසුදු චේතනා පිරිසුදු අදහස් වලින් ගේනත් විශාල බලවේගයක් එතන තියෙනවා. මම ඒක පින්වතුන්ට ඒ ධෛර්යය එන්න ඕනේ. ඒකට අනුගත වෙන්න ඕනේ තමන්ගේ ජීවිතෙත්. ඒ කියන්නේ විශ්වාසයක් ඇතුව තමන් දහම ගොඩ ගන්න බලන්න ඕනේ. දහම ගොඩ ගන්න බලන්න ඕනේ. බුදුහාඳුරු සතුටු කරන ජීවිතයකින් විදියකින් මේ ශාසනය රකින්න ඕනේ. බුදුහාන් වෙන අය සතුටු කළා හරියන්නේ නැහැ. මුත්‍යා දෘෂ්ටියෙන් ඉන්න පිරිස. ඉතින් කොහොම හරි අද ඒකේ වඩිනකොට ඒක ඊට පස්සේ අපිට බහින්න උනා. ඉතින් කොහොම හරි මට අර මුදල්ලේ කට්ටිය ගෙවපු ඒ කන්ඩක්ටර් ගිහලා අනිත් වාහනෙට මේ එයා මට සල්ලි දෙන්න ගියා. මං කොහ මහත්තයෝ මං සල්ලි අල්ලන්නේ අර මහත්තයාවිල ඒකනේ දුන්නේ. ඉතින් මෙයා ඊට පස්සේ ඒ මහත්තයා ටක් ටක් ගාලා ගිහිල්ලා අනිත් වාහනේ අපිව දැම්මා. ඉතින් හැබැයි අපේ ලංකාවේ මිනිසුන්ටත් දැන් මේක මේ බාධා වෙන්න මොකක් හරි හේතුවක් උදේ පාන්දරම කියලා මාත් හිතුවා. ඉතින් හැබැයි ඒ බාධා වුණත් පින්වතුනි අපි වර්තමානයේ ඉන්න ඕනේ. ඕවා යම් යම් මේ අපේ බාධා කියලා හිත නෙගටිව් හිතක් ගන්න එක තමයි ලොකුම බාධාව. කොහමද ඊළඟ වාහනේ වැඩම කරන් ඔහොම එනවා. මටත් ඇත්තටම නිකන් අමුතු නිදිමත ගතියක් මොකක් හරි එහෙසින්ද වෙන්න ඇති. මට තේරෙනවා මට කල්පනාව නැතුව මෙහෙම නිකන් නිදිමත මේකකින් මොකක් හරි මම නිදි මරපුව වැඩි හින්දා වෙන්නත් ඇති. ඒතර මම බැලුවා මේ ප්‍රෝග්‍රෑම් එකට එනකොට නිින්දට වඩා නිින්දක් මට ලැබිලා තමයි දැන් මේ එන්නේ වඩින්නේ.
ඉතින් කොහොම හිතුවා දැන් එහෙම ප්‍රෝග්‍රෑම් එකට ආවන පින්වත්ලට මේ බණ කියනවට වඩා ආම්ද්‍රංව දකින්නකම ඉවරයි. ඉතින් කොහොමරි මන් දැන් ඉතින් මේ මං ඊට පස්සේ ඇත්තටම මට මෙහෙම ඇවිල්ලා මට කපාටම ටිකක් සිනවත් එක මේ වාහනේ මේ මං මෙහෙම කැරකිලා මෙහෙම එක රෝදෙන් මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ අනිත් රෝදෙට මේ ගිහිල්ලා මෙහෙම ලිස්සගෙන යනවා ඒක වැහැලා තිබ්බ ලිස්සගෙන යනවා දැන් අර දැන් මම තමයි ඉස්සරහා ඉන්නේ මම අර ඩෑෂ්බෝඩ් එක නේද ඩෑෂ්බෝඩ් එක මට මෙහෙම ඇල්ලුණාම කල්පනායම හිටියා අතර මේක නිශ්චණයෙන් කල්පනායම බලාගෙන හිටියා කොහොම හරි මෙයත් මේ එලෝප එක්කෙනත් එක්සයිට් උනේ නැහැ හැබැයි ස්පීඩ් ආවේ ගොඩාක් ස්පීඩ් එකට ආවේ හැබැයි පොඩි වෙලාවේ පොඩි දෙයයි මට හිතෙනවා අද මට මං හිතුණා මොනවාරි වුණත් මං එනවා ලේ පෙරාගෙන හරි ප්‍රෝග්‍රෑම් එකට මං හිතාගෙන හිටියා ඒ කියන්නේ හදිස්සියේ මොනවාරි වුණත් කෝබර එන්න බලන එන්න පුළුවන් තත්ත්වයක් පොඩ්ඩකට හරි තියෙනවනම් ඉතින් මේක පොඩි දෙයක් වෙන්න පුළුවන් පින්වත් වෙනස් වෙලා විශේෂයෙන්ම දැන් පිට පිට මේ වගේ දේවල් කරනවා ඉතින් හැබැයි යම් දෙයක් පුළුවන් විදිහට අපි කරන්න බලන්න ඕනේ ඉතින් අර ඒ වගේ අපි ශ්‍රණියෙන් අපේ දේ මේ දේ නැති වෙලා යන්න පුළුවන් අපේ ජීවිතේ අපි දන්නේ නැහැ පින්වතුනි. ඒකයි අපි දැන් මේ වෙලාවේ මේ කරන දෙයයි ඊළඟ භවයට යන හිතකුයි. තව මරණයයි ওই වගේ විපත්තියක් ඒ මොහොතේ ඉඳගෙන සැහැල්ලුවෙන් මුණ පාන එකක් අපි රෙඩි වෙලා යන්න ඕනේ. ඒක අපි අධ්‍යාත්මයක් වැඩුවොත් විතරයි. ඉතින් කොහොම හරි දැන් අර වගේ කර්ම රැස් කරලා තිබ්බොත් පින්වතුනි දැන් මේ අරමුණයි අරමුණක් ඕනේ අපේ විඥාණය හටගන්න. ඒක අපි දැනගන්න ඕනේ. අරම ඇලිලා ගැටිලා තිබ්බොතින් පින්වතුනි නිතරම අපි ධර්මයේ භාවනාවකත් හරියට වඩලා තිබුණ නැත්තොතින් ඒ මානසික සුවයක්වත් විඳලා තිබුණ නැත්තොතින් අපිට දැන් මරණ වෙලාවේ අන්තිම හුස්ම කියලා එකක් යනවා. ඒ වගේම අරමුණකුත් එනවා කර්ම කරපු විදියට. සාමාන්‍යයෙන් එහෙම කෙනෙකුට අන්තිම හුස්ම බලාගෙන ඉන්න පුළුවන්ද නැත්නම් අරමුණකට හිත යයිද? ඔය ප්‍රශ්නේ ආලාලා පින්වතුලට ඒක දැන් හරිම උත්තර